Mumbai Indians කණ්ඩායමත් Sunrisers Hyderabad කණ්ඩායමත් අතරේ තරගයක් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයනුත් අවධානය යොමු කරන තරගයක්. මොකද Mumbai කණ්ඩායම මහල ජයවර්ධන පුහුණු කරද්දී Sunrisers කණ්ඩායමේ පන්දුවේ මේ අංශය බාර වෙන්නේ මුර්ලි නිසා. මුර්ලි Sunrisers පන්දුවේ මේ අංශය බාර ගත්තට පස්සේ අපි දැකපු දෙයක් තමයි හැම තරගාවලියකම වගේ Sunrisers පන්දුවේම හැම කණ්ඩායමකටම දැඩි තර්ජනයක් එල්ල කරන විදිය. Mumbai කණ්ඩායම මේකේ අනිත් පැත්ත. ගොඩක් කලාවට පන්දුවේමට වඩා Mumbai ප්‍රතිකරණ බලකාය තමයි හැමදාම ශක්තිමත්. ඉතින් ශක්තිමත් Sunrisers පන්දු බලකායත් ශක්තිමත් මුම්බායි ප්‍රතිකරණ බලකායත් ගැටෙනවා කියන්නේ හරි අපූරු ගැටුමක්. 2021 තරගාවලියේ මේ කණ්ඩායම් දෙක මුණ ගැහෙන පළවෙනි අවස්ථාව ගැන මුම්බායි පන්දුවේ මේ පුහුණුකරු ෂේන් බෝන් තරගයට කලින් අදහස් දක්වලා තිබුණා. මෙතින්දී බෝන් කියලා තිබුණේ ශක්තිමත් Sunrisers පන්දු කරන බලකාය පරාද කරන්න තමන් සූදානම් කියලා. Sunrisers ප්‍රතිකරණයත් හොඳයි. මොන ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්. හැබැයි අපිට ලොකුම අභියෝගය තමයි Sunrisers පන්දුවේම. ඔවුන් හැමදාම පන්දුවෙන් ප්‍රතිවාදීන්ට ලොකු තර්ජනයක් වුණා. මෙවතාවේ තරගාවලියේ යන විදිය දකින්දී අපිට පේන දෙයක් තමයි තරඟවල වැඩි ලකුණු නැහැ. පන්දු යවන්න තමයි තරඟේ වෙනස් කරන සාධකයේ විදිහට අපිට පේන්නේ. චෙන්නයි වල මේ තරඟේ තියෙන නිසා දඟ පන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න වෙයි. Sunrisers කණ්ඩායමේ දඟ පන්දු යවන්න ගොඩක් හොඳයි. අපිත් හොඳ දඟ පන්දු යවන්න ඉන්නවා. රාහුල් පසුගිය තරඟවල හොඳට කළා. එයා තරුණ ක්‍රීඩකෙක් වුණත් තරඟයට ඕන විදිහට පන්දු යවනවා. ක්‍රොනල් ප්‍රතිකරු පීඩනයට පත් කරන විදිහට පන්දු යවනවා. එයාගේ පන්දු වලට ගොඩක් කලාවට ප්‍රතිකරුවන්ට ලකුණු ගන්න හරි අමාරුයි. ඒ විදිහට එක පැත්තකින් ප්‍රතිකරු හිර කරද්දි තමයි අනෙක් පැත්තෙන් රාහුල්ට කඩලු ගන්න පුළුවන් වෙන්නේ. මම හිතන දෙයක් තමයි T20 තරඟවලට උනත් පන්දු යවන සම්බන්ධතාවය තියෙන්න ඕන කියන එක. රාහුල් ක්‍රොනල් හොඳට ගැලපෙන දෙන්නෙක්. ඒ නිසා අපිට කණ්ඩායම ගොඩක් කලාවට වෙනස් කරන්න ඕන නැහැ. අතිරේක දඟ පන්දු යවන්නෙක් අපිට ඕන කියලා හිතුනොත් ජයන්ට් යාදව් කණ්ඩායමට දාන්න පුළුවන්. මේ තරගයේ යන විදිය දකිද්දී අපේ ප්‍රතිකරුව මුල් පන්දු වාර 10 ගොඩක් පරිස්සම් වෙන්න ඕන Sunrisers පන්දු යවන්නන්ගෙන්. එයාලට සහාය දෙන්නේ නැති තනතිල්ලක උනත් Sunrisers පන්දු යවන්න හොඳට කරන නිසා සහාය ලැබෙන දඟ කැවෙන තනතිල්ලක් ලැබුණම ප්‍රතිවාදීන්ට ලොකු පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. මෑන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.